රටක නීති රීති සම්පාදනය කරන්නේ සමාජයේ උන්නතිය වෙනුවෙන්. වගකිව යුතු පුරවැසියෙක් විදිහට ඔබට වගකීමක් යුතුකමක් තියෙනවා ඒ අනුව ඊට අනුගතව කටයුතු කරන්න. ඒ නිසාම අපි හිතුවා බොහෝ වෙලාවට මේ නීති රීති කැඩෙන්නේ ඔබේ නොදැනුවත්කම නිසා. ඔබව දැනුවත් කරන්න අවශ්‍යයි කියලා අපි හිතුවා. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන රෙගුලාසි පිළිබඳ අන්තර්ගතව රචනා කරපු සංවර්ධන මාර්ගෝපදේශනීය කෘතිය පිළිබඳව තමයි දැන් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෘතිය නිර්මාණය කරපු රචනා කරපු වරලත් තක්සේරුවේදී ඩී ප්‍රතාපසිංහ මහත්මයාට වගේම වරලත් සැලසුම් හා දේපල කළමනාකරණ උපදේශක එච් එච් ලීලානන්ද කියන මහත්වරුන්ට අපි අද මැදිරියට ආරාධනා කළා. බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා ඔබ දෙපළවම වැඩසටහනට පිළිගන්නවා. මම කැමතියි මුලින්ම ඩී ප්‍රතාපසිංහ මහත්මයාගෙන් දැනගන්න මේ කෘතිය අන්තර්ගතය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. නිරෝෂන්, මේ කෘති ඇත්තටම මේ අන්තර්ගතය වන්නේ ලංකාවේ සැලසුම් සහ ගොඩනැගිලි රෙගුලාසි පිළිබඳව ඉදිරිපත් කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කරන්නේ රෙගුලාසි ගැසට් පත්‍රයක් මාර්ගයෙන්. මේ ගැසට් පත්‍රයේ තියෙන කරුණු සංක්ෂිප්ත කළ සරල ලෙස රූප සටහන් ආකාරයෙන් එකිනෙක විස්තර කරමින් වඩා මහජනතාවට වඩා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් විදියට ඉදිරිපත් කිරීම තමයි මේ පොතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේකේ අඳුනලා තියෙන ඒ වගේ සියලුම රෙගුලාසි මේ පොතේ අපි අන්තර්ගත කරලා තියෙනවා. හොඳයි. යම් ආකාරයක ගෙයක් හදන්න ඉන්න කෙනෙකුට, ගෙයක් හදපු කෙනෙකුට, ඒ වගේ මිදිකිරීම් ශාස්ත්‍රයේ කටයුතු කරන කෙනෙකුට, මිනින්දෝරු ශාස්ත්‍රයේ, ගෘහ නිර්මාණ ශාස්ත්‍රයේ, මෙකී ඕනෑම ශාස්ත්‍රයක වගේම වගකිව යුතු පුරවැසියෙක් විදිහට ඔබ මේ කරුණු කාරණා පිළිබඳ දැනුම අවබෝධය ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා යම් ආකාරයක ඉදිකිරීමක් කරන්නට ප්‍රථම. දැන් මේ සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් මේ කෘතිය රචනා කරලා තියෙනවා. මම කැමති එච්.එච්. ලීලානන්ද මහත්මයාගෙන් දැනගන්න දැන් මේ පිළිබඳ දැනගැනීමේ වැදගත්කම කොහොමද අපිට විස්තර කරන්න පුළුවන් විශේෂයෙන් මේ රෙගුලාසි පිළිබඳව? අත්ත වශයෙන්ම නිරෝෂන් මහත්මයා, මේ අපි මේ ලංකාවේ නීති රීති ක්‍රියාත්මක වීමේදී නීතිය ඉදිරියේ සියලු දෙනාම නීතිය දැනගත යුතුයි කියලා තමයි පිළිගැනීම තියෙන්නේ. නීතිය නොදැන ගැනීම නිදහසට කාරණයක් නෙමෙයි. නමුත් එසේ වුණත් අපේ අවුරුදු 25කට වැඩි රාජ්‍ය සේවයේ පළපුරුද්ද අනුව අපි දන්නවා මහජනතාව විතරක් නෙමෙයි වෘත්තිකයන් පවා මේ නීතිය පිළිබඳ දැනුමේ අඩු බවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි අරමුණු කරා මේක මේ මහජනතාව දැනුවත් කරන්න, මේ විශේෂ වැඩපිළිවෙලක් කරන්න ඕන කියලා. ඒ අනුව තමයි මේ පොත අපි නිකුත් කරලා තියෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම සියලුම රෙගුලාසි රූප සටහන් මාර්ගයෙන් පැහැදිලි කරලා තියෙනවා සාමාන්‍ය ජනතාවට දැනුවත් වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා. ඒක නිසා මේ මේ රෙගුලාසි නාගරික සංවර්ධන අධිකාරිය රෙගුලාසි ගැසට් පත්‍ර මගින් ප්‍රකාශය කරනවා. එපමණක් නෙවෙයි ලංකාවේ තියෙන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මේ නීති සකස් කරනවා. හැබැයි මේ නීති සකස් කරාට නීති සකස් කළා ඒ නීතිය කැඩුවොත් ඒකට දඬුවමක් කරනවා. ඒක තමයි නීතියේ ස්වභාවය. නමුත් අපි දන්නවා ගොඩනැගිල්ලක් නීත්‍යානුකූල නොවන ආකාරයට ඉදි කරලා නාගරික සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් අරගෙන මේ ගොඩනැගිල්ල කඩලා දැම්මා කියලා මේකෙන් වෙන ප්‍රයෝජනයක් නැහැ. අපි ඒක තමයි මේක කරන්නේ. මේක කඩන්නේ නැතුව මේ පුජ්‍යලීයින්ව දැනුවත් කළා මේ වැරදි කිරීමෙන් වළක්වා ගැනීම. මේක දැන් මම උදාහරණයක් කිව්වොත් මේ කාරණේ සම්බන්ධයෙන් හැමෝම දන්නවා මාර්ග නීති තියෙනවා. ඒතර මාර්ග නීතිවල අපි දන්නවා පුජ්‍යලීය මාර්ගය හරහා යන්න ඕන මේ මහජන මේට තියෙන මාරු වෙන ස්ථාන. ඒතර කහයිදි ගියයි සුදුවිදි ගියයි කෙසේ හෝ මාර්ගයේ මාරු වෙන ස්ථානයෙන් මාරු වෙන්නේ නැතුව වෙනත් තැනකින් මාරු වෙලා එයා අනතුරකට භාජනය වුණොත් ඊට පස්සේ දේපුජ්‍යලා ජීවිතේ නැති වෙනවා. රියදුරට නීත්‍යානුකූලව කටයුතු කරනවා. නමුත් ඒකෙන් කාටවත් වෙන ප්‍රයෝජනයක් නැහැ. දෙන්නගෙම ජීවිත දෙක නැති වෙනවා. අන්න ඒක නිසා අපි කියන්නේ මෙන්න මේ නීති කැඩීම වලක්වා ගැනීම තමයි අපි කරන්න ඕනේ. මේ පොතෙන් කරන්නේ අපි මේ නීති කැඩීම වලක්වා ගන්න නාගරික සංවර්ධන අධිකාරියට උදව්වක් විදිහට තමයි අපි මේ වැඩේ කරගෙන තියෙන්නේ. හොඳයි. අපි ඉක්මනින්ම වෙලාව බලලා නැවතත් සාකච්ඡාවට සම්බන්ධ වෙමු. ප්‍රතාපසිංහ මහත්මයා, මට කියන්නකෝ, දැන් විශේෂයෙන්ම මේ නොදැනුවත්කම නිසා ඉදිකිරීම් ශාස්ත්‍රයේදී විවිධ වූ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට කලාපීය වශයෙන්, ප්‍රදේශ වශයෙන්
ඉදිරි කිරීම ශේත්‍රයේදී වෙනස් වූ නීති රෙගුලාසීන් තියෙනවා. අපි පොඩ්ඩක් මතක් කරමු මොනවද ඒවා කියලා. මෙහෙම නිරෝෂන්. දැන් ඇත්තටම මේ රෙගුලාසි පනවන්නේ මොකද්ද අරමුණ ප්‍රධාන අරමුණ ලංකාවේ භෞතික සංවර්ධන ප්‍රදේශයෙන් ගත්තොත් දේපළ සහ ඉඩකඩම් සම්බන්ධ ආශ්‍රිත සංවර්ධන ප්‍රති ගොඩනැගිලි ඉදිකිරීම තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒතර මේ ගොඩනැගිලි වල ගුණාත්මක තත්ත්වය වර්ධනය කරන්න ගොඩනැගිලි ජාත්‍යන්තර ප්‍රමිතියකට මට්ටමට දියුණු කරන්න right ඒ හරහා මේවයි ඵලදායිතාව ඉහළට ගන්න යුටිලිටි එක භාවිතය වැඩි කරන්න මෙන්න මේ කරුණ මූලික කරගෙන තමයි මේවයි තියෙන කන්සිස්ටන්සි එක මේ ඒකමිතික භාවය සංවර්ධනයේ ඒකමිතික භාවය රටක ඒක රටකේ සංවර්ධනයේ මේ පාර්ශ්වික වැදගත්කමක් වැදගත් වෙනවා ඒතර මෙන්න මේව අරමුණු අදුව තමයි කොන්නක් නීති රීති පනවන්නේ මේ නීති රීති වලින් බාහිරව සංවර්ධන කටයුතු කරන කාටවත් කිසිම අයිතියක් නැහැ ප්‍රධාන වශයෙන් මෙතන මට කියන්න ඕන ගොඩනැගිලි නීති රීති වලට පටහැනිව කිසියම් කෙනෙක් සංවර්ධනයක් කරනවා නම් ඒ සංවර්ධනේ අනවතර සංවර්ධනයකට පත් වෙනවා අනවතර සංවර්ධනය කියන්නේම වටිනාකමක් නැහැ මං වැළුව කෙනෙක් දැන් අවුරුදු 30කට වැඩිය මගේ අත්දැකීම් අනුව මම දන්නවා අනවතර ඉදිකිරීම් කරපු කිසි කෙනෙකුට ඒ ඉදිකිරීම පාවිච්චි කරලා බැංකු ලෝන් එකක් ගන්න බෑ එතකොට තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්තු සල්ලි වලින් හදාගත්තු දේපළ අඩු වශයෙන් බැංකු ණයකක් ගන්න බැරි මට්ටමට නම් තියෙන්නේ අනවසරෙන් ඉදි කරලා ඒ සංවර්ධනය ඒ ඒ ඒ ඒ ඇසට් එක ඒක ඇසට් එකක් වෙන්නේ නැහැ ඒක බර්න් එකක් ඒක බරක් වෙනවා. ඒතකොට රටේ වෙන සංවර්ධනය බර්න් එකක් නොවි ඇසට් එකක් බවට පත් කිරීමට නම් නීති රීතියට අනුකූලව ඒව ඉදි කරන්න ඕන. ඒ සඳහා මිනිස්සු දැනුවත් වෙන්න ඕන. මේක මේ පොලිස් මේක නීති අනවසර ඉදි කිරීමක් කරාම කඩා බිඳ දමනවා යූඩියට අයිතිය තියෙනවා ඒකටත් වඩා තමන්ගේ වත්කම නැති වෙන්නේ. ඒ වත්කමට වෙළඳ පොලක් නැහැ. වටිනාකමක් නැහැ. තක්ෂේරු කරගෙන මම ගිහිල්ලා ඒක දැකලා ඒකට අනුමැතියක් නැහැ කියලා මට හැට හැට වැටුණොත් මං වටිනාකමක් දෙන්නේ නැහැ. වටිනාකමක් නැති එකකට වෙළඳ පොලක් නැහැ. ඒතකොට තමන්ගේ මහන්සියෙන් දෙකට දෙයට වටිනාකමක් නැහැ කියන්නේ තමන් ලොකුම අමාරුව වටනවා. ඒතර මේ සඳහා අපි කරන්නේ මෙන්න මේකේ වැදගත්කම පෙන්නලා මිනිසු දැනුවත් කරන එක. මේ දැනුවත් කිරීම හරහා ගොඩනැගිලි ඉදිකිරීමේ නීති රීති රෙගුලාසි වලට ඒක අනුගමනය කරන්න මිනිස්සු පෙළඹීම තමයි මේක මූලික අරමුණ. ඒක අත්‍යවශ්‍ය කාරණා. ඒක කෙනෙකුට රාජ්‍ය ආයතන UDA එකට නාගරික සංවර්ධන අධිකාරියට හෝ කීප දෙනෙකුට කරන්න පුළුවන් වල නෙවෙයි. සමස්ත ජනතාව දැනුවත් කරන්න ඕන. ඒ සඳහා විශේෂයෙන් මාධ්‍ය දැන් ඔබතුමා අපිට මේකට අවස්ථාව දුන්නේ මේ පොත ලියපු නිසා. මේක නරතව දැනුවත් වෙනවා. ඒතොර මෙතන අපි දැකපු දේ තමයි ලෝකේ සංවර්ධන ප්‍රමිතීන් ගත්තොත් ඒ ප්‍රමිතීන්ට සාපේක්ෂව අපේ සංවර්ධන කටයුතු ගත්තොත් ඇත්තටම අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. නාගරික වශයෙන් ගත්තත් ග්‍රාමීය වශයෙන් ගත්තත් ග්‍රාමීණ විශාල ඉඩකඩම් ප්‍රමාණයක් තියෙනවා. නාගරික ඉඩකඩම් ප්‍රමාණය හරි අඩුයි. පර්චස් හතේ ඉඩමේ අපිට ගේ හදා ගන්න වෙලා තියෙන්නේ. ඒතකොට නීති රීතියට පටහැනිව කරොත් අපිට ඒ පර්චස් හත ඇතුලේ අපට ඵලදායිතාවෙන් යුතු ඉහළ ගුණාත්මකින් ප්‍රමිතියකටත් අවසරලත් ඉදිකිරීමක් කරගන්න බැරි වුණොත් අපේ අපේ විශාල අර්බුදයකට මුර බාන සිත් වෙනවා. මෙන්න මේකෙන් ගලවන්න තමයි මේ පොතේ අපි දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ලීලනන්ද මහත්මයා දැන් අපිට මුදල් තිබූ පළියටම නැත්නම් මුදල් තිබූ පමණින්ම අපේ ගෙදර වුණත් අපිට ඕන තැනක තාප්පයක් හදන්න අපිට ඕන තැනකින් පාරක් දෙන්න එහෙම කරන්න බෑ නේද? නීතියක් තියෙනවා. ඒ නීති රෙගුලාසි වලට අනුව තමයි කටයුතු කරන්න ඕනේ. එහෙම කරොත් අනවසර ඉදිකිරීමක් කළොත් ඒකෙන් සිද්ධ වෙන හානිය කොයි විදිහටද? දඩ මුදලක් වදිනවද කොහොමද ඒක වෙන්නේ? වසේ මේකේ බලපෑම් විවිධ පැතිවලින් අපිට බලන්න පුළුවන්. මේ මෑත කාලේ අපිට උදාහරණ ඇති දෙන්න පුළුවන් නුවර ප්‍රදේශයේ තට්ටු ගොඩනැගිල්ලක් අවිධිමත් විදියට නීත්‍යානුකූල නොවන ආකාරයට ඉදි කළා. ඒ ගොඩනැගිල්ල කඩා වැටලා අල්ලපු ගෙදර හිටි අමුතමී වලක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ වගේම වරකපොල ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක ඉදි කරන අවස්ථාවේ කොන්ක්‍රීට් කණුවක් ළමයේ ගැඟට පෙරලා ළමයේ ජීවිතක්ෂයටපත් වුණා. ඒතර මෙන්න මේ වගේ මේ රෙගුලාසි වලට පටහැනිව කරන ඒවා මුදල් මාසයෙන් විතරක් නෙමෙයි ජීවිත හානිත් වෙනවා. ඉතින් ඒවා බරපතල ප්‍රශ්න. ජීවිත හානියක් වුණාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඒ කටයුතු කරලා ඒක අවසන් කරනවා. නමුත් මේ රෙගුලාසි ක්‍රියාත්මක නොවීම ගැන පසු විපරමක් කළා. ඇයි ඒක උනේ නැත්තේ? කොතනද වැරද්ද කියලා නිවැරදි කර ගැනීම ඉතාම අඩුයි සිද්ධ වෙනවා. ඒක තමයි අපි කියන්නේ මේ රෙගුලාසි ක්‍රියාත්මක කරන්න මේ රාජ්‍ය ආයතන විතරක් කරන්න බෑ. නීති පොතට විතරක් කරන්නත් බෑ. මේක අපි මැදිහත් වෙන්න ඕන. අපි මැදිහත් වෙලා මහජනතාව, මාධ්‍යවේදීන්,
වෘත්තිකයින් අපි සියලු දෙනා එකතු වෙලා මේ නීතිය ක්‍රියාත්මක කළොත් මේ නීතියට අනුගමන නීතියට අනුකූලව කටයුතු කර යුතුයි කියලා ලොකු ෆෝස් එකක් කරොත් අර ආයතනයට වඩා පහසුවෙන් මේ ජනතාව දැනුවත් කරලා සියලු දෙනාම දැනගන්නවා මේ වගේ දෙයක් කරොත් මේක නීති විරෝධී මට වටිනකමක් නැති වෙනවා එතකොට ඒ වගේම මට මුදල් හානියක් වෙනවා මිලියන ගණන් වියදම් කරලා ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා මේ පහුගිය අපේ කාලය තුල අපිට ඒවා දැකලා තියෙනවා මේවා කිසිම වටිනකමක් නැහැ. ඉතින් ඇත්තටම මේ වටිනකමක් නැති වුණාම අරයාගේ මුදල් පාඩුයි මුදල් වගේම මේක ජාතික ආර්ථිකයට එකතු වෙන වත්කමක්. ඒ වත්කම නැති වෙනවා. එතකොට යම්කිසි සැලසුමකට නැතුව අනුමැතියකින් තොරව යම්කිසි ඉදිකිරීමක් කරලා තිබ්බොත් නාගරික සංවර්ධන අධිකාරී නීතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියට හෝ පළාත් පාලන ආයතනයට අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් අරගෙන මේ ගොඩනැගිල්ල කඩා ඉවත් කරන්න පුළුවන්. හැබැයි මේක කඩා ඉවත් කරයි කියන එක රටේ ආර්ථික වශයෙන් බැලුවත් පාඩුවක්. ඒ කියන්නේ මේ ඉදිකිරීමක් අපි කඩලා අයින් කරනවා. එතකොට ඒ වගේම මේක නීත්‍යානුකූල කරන්න බැරි තත්වයක තියෙනවා නම් ඒක මහ ජනතාවට පීඩාවක්. ඒතර පොදු මහ ජනතාවට පීඩාවක්. මේ කාරණා දෙකම තියෙනවා. ඒ නිසා මේ අපි කියන්නේ මේ කිසිදු ඉදිකිරීමක් නීතියට පන්ට ගැනීම කරන්න එපා. අනිවාර්යයෙන්ම මේකට බලපත්‍රයක් ලබාගෙන නීත්‍යානුකූලව කරන්න කියන තරම අපේ ඉල්ලීම තියෙනවා. අපි දකිනවා සමහර වෙලාවට මාධ්‍ය ඔස්සේ දැන් තමන්ගේ අනවසර ඉදිකිරීමක් කියන අවබෝධය නැතුව තමන්ගේ වෙළඳසැල කඩා ඉවත් කරනවා කියලා නැත්නම් තමන්ගේ නිවස කඩා ඉවත් කරනවා කියලා රජයට නැත්නම් රාජ්‍ය නිලධාරීන්ට බැනවදින අවස්ථා ඕන තරම් තියෙනවා. මේක සංවේදී කාරණාවක් වෙන්නේ මේ රෙගුලාසි පිළිබඳ අවබෝධයක් නැතිව ඒ ආකාරයට ඒට අනුගත වෙන්නේ නැතුව මේ ඉදිකිරීම කරන නිසා වෙන්න ඕනේ. හොඳයි. දැන් සංවර්ධන මාර්ගෝපදේශනයේ කෘතිය පරිශීලනය කරන කෙනෙකුට රූප සටහන් එක්කම තමන්ගේ ඉදිකිරීම කොයි ආකාරයටද කරන්න ඕනේ කියන කරුණු කාරණා බොහොම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. කෙනෙක් යම් ආකාරයක බැංකු ණය පහසුකමක් ගන්නකොට තමයි ගොඩක් වෙලාවට තමන්ගේ ප්ලෑන් එකට අනුව තමන්ගේ නිවස ඉදි කරලා තියෙනවද නැත්නම් මේක අනුමත කරගන්න ඕනේ විදිහේ රෙගුලාසි වලට යටත්ව මේ කටයුතු සිද්ධ වෙලාද කියලා හොයලා බලන්නේ. හැබැයි මේක ඊට කලින් ගයක් හදන්න කලින්ම මේ රෙගුලාසි පිළිබඳ දැනුවත් වීම වැදගත් නේද? අනිවාර්යයෙන්ම. මොකද මේ ලෝන් එකක් ගන්න පස්සේ වෙන වැඩක්. හැබැයි ආරම්භක අවස්ථාවේම සංවර්ධනය කරන පුද්ගලයා දැනුවත් වෙලා තියෙනවා නම් මම කිසියම් ඉදිකිරීමක් කරනවා නම් බිල්ලිමක් විතර නෙවෙයි ලෑන්ඩ් එකකට කරන ඉම්ප්‍රූවමන්ට් එකක් තාප්පයක් බඳලා ලෑන්ඩ්ස්කේප් කරනවා නම් ඒ කොයි දේ කරන්නත් කලින් අදාළ අනුමැතියක් ලබා ගත යුතුමයි. ලෑන්ඩ් එකක් දෙමව්පියෝ දරුවන්ට ඉඩමක් කටි කඩලා බෙදලා දෙනවා. ඒකට අනුමැතියක් ගන්න ඕන. ඒක සර්වේ මහත්යෙක්ලාම ඉඩම සර්වේ කළා පසුව ඒක අනුමැතියක් ගන්න ඕන. ඒක නීතියානුකූල දෙයක් බඩපත් වෙන. එතකොට මේ මූලික අවබෝධය නැතුව යම් යම් දේවල් කරන්න ගියොත් එහෙම ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙච්ච දැන් ඕන තරම් තියෙනවා. අපේ වෘත්තීය ජීවිතේ අපිට ඕන තරම් අත්දැකීම් ලැබිලා තියෙනවා. සමහර ඒවා විසඳන්නත් බැරි ප්‍රශ්න බඩපත් වෙලා තියෙනවා. ඇහුවම කියන නොදුනත්කමට වෙලා තියෙන්නේ කියලා. එතකොට ලෝකේ කිසිම මම දන්න තරමින් විශේෂයෙන්ම දියුණු රටවල් වල යුරෝපයේ අපි අධ්‍යාපනය සඳහා ගිහින් තියෙනවා වැඩ කරලා තියෙනවා. ඒ රටවල මිනිස්සු කිසිම කටයුත්තක් සංවර්ධන කටයුත්තක් අදාළ අනුමැතිකින් තොරව කරන්න හිතන්නේවත් නැහැ. කරන්න නෙවෙයි. එතකොට ඒ වගේම තව වැදගත්ම කාරණේ තමයි අපි අනුමැතියක් ගත්ත ගියමකෝ අපේ රටේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙනවා. ආකල්ප වෙන ගැටලුවක් තියෙනවා. අපි අනුමැතියක් ගන්න ඕන නිසා ගන්නවා. හැබැයි හදන්නේ වෙන එකක්. ඒ වැඩකුත් නැහැ. පස්සේ අපිට ගියාම පේනවා ප්ලෑන් එක. මාත්‍ය ප්ලෑන් එක තියෙනවා කියලා. හැබැයි ප්ලෑන් එකට අනුව වැඩේ කළාද කියලා අපි හොයලා බලනකොට වැඩේ ඉදිකිරීම කළා තියෙන වෙනත් විදියක. ඒකට අපිට බාසුන් නැහැ මෙහෙම කිව්වා. ඉතින් මේ විෘතීන්ගේ නම් කියලා කියනවා මේ කට්ටිය මෙහෙම කො කමන්නේ නැව කො කරගන්න කියලා කිව්වා. එහෙම කියලා ඒ කට්ටිය වැඩේ කළා ගිහිල්ලා. අවසානයේ මම අන්ඕතරයිස් කන්ස්ට්‍රක්ෂන් එක තමයි මට උරුම වෙන්නේ අන්තිමට ඉන්න. එතකොට මට ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ප්‍රශ්න විසඳන්න ගියාම මං හිතන්නේ සමහර අනවසර ඉදිකිරීම් නීතියානුකූල කරගන්න විශාල දඩබුදලකට යටත් වෙන්න වෙනවා. ඒවත් මුදල් විඳන් වෙන්නේ. ඒක කලින් කරා නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ගුණාත්මක ප්‍රශ්නයක් ප්‍රමිතියේ ඉෂුවක් වෙනවා. ක්වලිටි එක එතකොට ඒ වගේම වෙළඳපොළ ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම නීතිමය ගැටලු විශාල ප්‍රමාණයක් මුණ දෙන්නේ සිද්ධ වෙනවා. එතකොට මේවා සුළුකොට තල ගන්න හොඳ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම හැම සංවර්ධකරුවෙකුට මම ඉල්ලීමක් කරනවා අනිවාර්යයෙන්ම ඉදිකිරීමක් මොනෑම ඉදිකිරීමක් කරන්න කලින් අනුමැතිය ලබා ගන්න. අනුමැතියට අනුව වැඩේ කරන්න
වෘත්තිකංගෙන් සිසිල්ලිමක් කරනවා කුමන හේතුවකින්වත් මේකට උදව් වෙන ආකාරයට කරන්න එපා සංවර්ධනකරුවා නීත්‍යානුකූලව සංවර්ධනය කරනවා කියන එක වග බලා ගන්න වෘත්තිකන්ට ලොකු වගකීමක් තියෙනවා නේද ඒ මග පෙන්වීම ඔබට හොඳින්ම ලබා ගන්න පුළුවන් මේ කෘතිය පරිශීලනය කිරීම තුළ ඔබටත් මේ සංවර්ධන මාර්ගෝපදේශණීය පිළිබඳ මේ කෘතිය ලබා ගන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට ලබා ගන්න අවස්ථාව තියෙනවා 0.77 39.38.645 ඒ වගේම 0.71.38.79.95 මේ දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන රෙගුලාසි පිළිබඳව රචනා කළ සංවර්ධන මාර්ගෝපදේශණීය කෘතිය ඔබට ලබා ගන්න. හොඳයි. අපි බොහොම වැදගත් මාතෘකාවක් පිළිබඳව තමයි සාකච්ඡා කළේ. ඔබ ගොඩනැගිල්ලක් ඉදි කරනවා නම් කොයි ආකාරයට රටේ නීතියට අනුගතව ඉදි කරන්න ඕනේ කියන කරුණු කාරණා ගැන. ඒ ගැන කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණු වරලත් තක්සේරුවේදී ඩී ප්‍රතාපසිංහ මහත්මයාට වගේම වරලත් සැලසුම් හා දේපල කළමනාකරණ උපදේශක එච් එච් ලීලානන්ද මහත්තයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අයිබුවන් කියලා බදාදා පිනිවිරෙන් සමුදෙනවා. හඳ ඒත් සමගින් අපි සූදානම් බදාදා පිනිවිර නිමා කරන්න ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහී දවසක්.